The Leader TV අද gossip එක අශිෂ්ට අසභ්‍ය තලංගම පොලිසිය සහ YouTube ගණිකාවෝ මේ හෙඩිම තිබුණේ චින්තන ධර්මදාසගේ Faculty of Sex වෙබ් අඩවියේ ලිපියක චින්තාගේ ඒ ලිපියට පාදක වෙන්නේ උපුල් ශාන්ත සන්නස්ගල පසුගියදා social media හරහා සිදු කළ අනාවරණය චින්තා සන්නස්ගලගේ ඒ අනාවරණය මාත්‍රාවට ලියනවා තලංගම පොලිසිය ගණිකා නිවාසයක් වටලන්න යනවා නියුරෝස් මීඩියා කියලා පාදට YouTube කාරයෝ ටිකක් තමයි තලංගම පොලිසිය මීඩියා පබ්ලිසිටි වලට පාවිච්චි කරන්නේ පොලිසිය විසින් මේ කියන ගණිකා නිවාසයෙන් කාන්තාවන් පිරිසක් එළියට අරගෙන එනවා කිසිදු උසාවියකින් තවමත් වරදකරුවන් කර නැති මේ කාන්තාවන් ඒ කැමරා ඉදිරියේ නිර්වත් කරනවා ගර්භණී කාන්තාවන් වෙනම අරගෙන පෙන්නනවා මොකක්ද මේ නීතියේ සදාචාරය මේ පොලිස් නිලධාරීන්ට විරුද්ධව පුද්ගලිකව නඩු පැවරිය යුතුමයි YouTube කාර්යයන්ට මෙවන් අවස්ථා වීඩියෝගත කරමින් තමන්ගේ channel වල views වැඩි කරගන්නට කාන්තාවන් බිලිදිව්වේ වරද කරන්නේ මෙතන පොලිසියයි මේ කසිෂ්ඨ අසභ්‍ය අමනුෂ්‍ය ක්‍රියාවක් නීතිය ක්‍රියාත්මක කරන අය එය කරන්නේ මේ ආකාරයෙන් නම් මේ රටේ මිනිස් ගරුත්වය සහ මිනිස් අයිතිවාසිකම් ගැන කවර කතන්දරයද පොලිසිය කරන්නේ කුණු රහ බෙදන එකයි ඒ වෙනුවෙන් මිනිස් ජීවිත බිලි දෙන එකයි අපි කියන සදාචාරය මේකයි ලංකාවේ නීතියෙන් ගණිකා වෘත්තියේ යෙදීම වරදක් නෙවෙයි මේ කාන්තාවන් වරදකරුවන් වෙන්නේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විතරයි ගණිකා නිවාසයක් පවත්වාගෙන යන ලද්දේ නම් ඒ අයිතිකරුවන් හෝ තැරවකරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වනු ඇති නමුත් මෙතන බරපතලම වරද කරන්නේ පොලිසියයි Next TV වෙනුවෙන් මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මේ සම්බන්ධයෙන් ජේෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පරුම සමග සාකච්ඡාවක් සිදු කරනවා මිනිසෙක්ව මේ ආකාරයට ප්‍රසිද්ධියේ මේ මොකද පබ්ලික් හියුමිලියේෂන් එකක් ප්‍රසිද්ධියේ කෙනෙක්ව මේ මේ විදිහට අවමානයට පත් කිරීමේ හැකියාවක් තියෙනවද කියන කාරණය තමයි මෙතනදී ප්‍රධානම මේ ප්‍රශ්නය දැන් අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගත්තයින් පස්සේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා සෑම පුද්ගලයෙක්ම මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගත්තත් කොටස් දෙකක් තියෙනවා සමහර මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මූලික අයිතිවාසිකම් කියන කාරණේ ගත්තාම සමහර මූලික අයිතිවාසිකම් රටේ පුද්ගල මේ පුරවැසියන්ට පමණයි අයිති වෙන්නේ සමහර මූලික අයිතිවාසිකම් රටේ පුරවැසියන් නොවන කෙනෙකුට උනත් ඒක මූලික අයිතිවාසිකම් විදියට මේ හඳුන්වලා දීලා තියෙනවා පිළි අරගෙන තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11 වෙනි වගන්තිය අර නීතිමය භාෂාවෙන් කියනවනේ ව්‍යවස්ථාව 11 වෙනි වගන්තියේ ගියයින් පස්සේ 11 වෙනි වගන්තියේ කියන්නේ සෑම පුද්ගලයෙක්ම ඒ කියන්නේ පුරවැසියන් සහ පුරවැසියන් නොවන සෑම පුද්ගලයෙක්ම වද හිංසාවෙන් සහ ක්‍රූර සහ අවමන් සහගත ලෙස හැසිරීමේ මේ 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 ක්‍රූර සහ අවමන් සහගත ලෙස සැලකීමෙන් මේ වැලකීමට සෑම පුද්ගලයෙකුටම අයිතිවාසිකමක් තියෙනවා කියලා. හරි? ඒ කියන්නේ cruel and degrading treatment කියලා තමයි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ. දැන් මාධ්‍යත් අරගෙන ගිහිල්ලා ඒ මාධ්‍ය ඉස්සරහට මේ කාන්තාව පමුණුවලා ඒ කාන්තාවන් ගණිකාවන් ගැයි පොලිසිය කියනවනම් ඒක කෘර සහ අවමන් සහගත හැසිරීමක් වෙනවා. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙම තියෙනවා නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය කියලා. එතකොට මෙහෙම මේ විදියට කෙනෙක්ව ඒ වචන වලින් හංවඩු ගැහුවයින් පස්සේ ඒ මනුස්සයාට තියෙන නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය මොකක්ද? ඒක බිඳ වැටලා තියෙනවා. ඒක බිඳ වැටලා තියෙනවා. අපි ආයත් සෙක්ස් ෆැකල්ටි වෙබ්සටහනට යනවා. චින්තා මෙතනදී ඊනියා උපාසක සමාජයේ රෙදිකඩ ගලවලා අතටම දෙනවා. කාන්තාවක් ගර්භණීව ඉඳිමින් මේ අවදානම් කාලයේදී ලිංගික ශ්‍රමිකයෙක් විදියට රස්සාව කරන්න එනවා කියන්නේ ඒක ඒ මිනිස්සු මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදය ගැන මානුෂීය ප්‍රකාශනයක්. එහෙම දුක් විඳින කාන්තාවන් කැමරාව ඉස්සරහට ගෙනත් අවමන් කරනවා කියන්නේ අමානුෂිකත්වයේ පාදනම මොහොතක්. මේ පණුඩය අපට දැනුම් දෙන්නේ උපුල් සන්නස්ගල. සැප්තැම්බර් 16 රාත්‍රී 11ට ලැබෙන ප්‍රවෘත්තිය දැකලා කැළඹෙන සන්නා වහාම ලයිව් වෙවිත් මේ අසභ්‍ය පොලිස් සංස්කෘතිය එලි කරනවා. වත්තරමුල්ලේ තලංගම් පැත්තේ තිබුණු ගණිකා නිවාසයක් මම කියන්නේ මගේ අදහස නෙවෙයි ප්‍රවෘත්ති කිව් එක ගණිකා නිවාසයක් වටලනවා ඒක වටලන්න යනකොට පොලිසිය සිවිල් පිට සහ යුනිෆෝම් එක්ක යනවා පොලිසිය
ඒ මුළු ක්‍රියාවලියම එළියේ ඉඳන් මේ YouTube කරන කවුරු හරි වීඩියෝ කරනවා. ඒව නැත්තම් පොලිසිය මේක වීඩියෝ කරලා YouTube එකට දුන්නත් දන්නේ නැහැ. මොකක් හරි පොලිසිය සහ ඒ YouTube එක අතර සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා සම්පූර්ණ ක්‍රියාවලිය එළියේ ඉඳන් මේ YouTube එකේ වීඩියෝ එකේ තියෙනවා. ඊට පස්සේ අපිට ශබ්ද ඇහෙනවා. මේ ශබ්දවල කියන්නේ පුද්ගලියොත් පේනවා, පොලිසියෙන් ධාරණුත් ඉන්නවා. එයා වෙන්නේ මෙහෙම කියනවා. හරි, ඔය කෙනා දෙන්න කියන්න, ඔය කෙනා මෙහෙන් එන්න, නගින්න කියලා කාන්තාවන් 5-6 දෙනෙක් ජීප් රථයක නඟ ගන්නවා. ඔවුන්ට තමන්ගේ මූණ වහගන්න ඉඩ දෙන්නේ නැහැ. තමන්ට වසන් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි නඩු තීන්දුව එතන දීලා ඉවර කරනවා පොලිසියයි අර අර මාධ්‍යකාරයෝ. හරි, එතන තීන්දුවක් දෙනවා. අවාසනාවන්තම සිද්ධිය තමයි අවසාන ජීප් එකට මුවා වෙලා ඉන්නවා කාන්තාවන් දෙන්නේ. මම මේ පොලිසියෙන් දහරින්වත් මේ YouTube එක කරපු අයවත් හරි මේ ඉන්න කාන්තාවක්වත් මගේ පෞද්ගලිකව කවුරුවත් නෙමෙයි මං දන්නා දුන්න කවුරුත් මේ තියෙන්නේ නැහැ. හැබැයි අවසාන මොහොතේ කාන්තාවන් දෙන්නෙක් ඉන්නවා ජීප් එකට මුවා වෙලා. එතකොට පොලිසිය කියනවා ඔය ඉන්නේ ප්‍රෙග්නන්ට් අය වෙනම ගන්න. ආවා ප්‍රෙග්නන්ට් නේ මේ ප්‍රෙග්නන්ට් නේ මේ 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 දරුවන් ලැබෙන්න ඉන්නවා කියලා ඒ අයගේ ගැබේ සිට දෙපා දක්වා මුහුණු පෙන්නනවා. පෙන්න ජීප් එකට දාගන්න. ඊට පස්සේ මේගොල්ලන්ව ගේනවා පොලිසියට. මම හිතන්නේ පළවත් තරංගම් පොලිසියට ගියරෝ. මේකයි සිද්ධිය. කවුරු හරි නීතිඥයෙක් මේක අහගෙන ඉන්න, මගේ වැඩසටහන අහගෙන ඉන්න, කවුරු හරි මානව හිමිකම් ගැන කතා කරන එක්කෙනෙක්, ඉස්ටි අයිතීන් ගැන කතා කරන එක්කෙනෙක්, මේ ගැන වෙන අදහසක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට ඉන්බොක්ස් එකේ පණිවිඩයක් දෙන්න. මම එයාට මේ මොහොතේ මේකේ ලින්ක් එකේ වන්නම්. කරුණා කරලා ලංකාවේ නීතිවේදී මානව හිමිකම් ගැන කතා කරන අය කාන්තාව මේ සිද්ධිය බලන්න. එක, පොලිසියට කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී මානව හිමිකම් පාඩම කරේ නැද්ද? දෙක, පොලිසිය බාර ඇමතිවරයා සරත් වීරසේකර කරුණා කරලා හරිද ඇමතිවරයෙක් විදිහට මේ සිදුවීම ගැන ඔබේ අවධානය යොමු කරන්න. පොලිස්පතිතුමා මේ සිදුවීමට අවධානය යොමු කරන්න. මේ පොලිසියට හැසිරෙන්න පුළුවන් දෙ කියලා කියන්න. නීතිඥයෝ මේකට මැදිහත් වෙන්න. හරි, මෙහෙම මාධ්‍ය හසුරවන්නවත් YouTube වලයිට හරි views ගන්න හරි මොන ලාභ කර හරි සල්ලි වලට හරි මේව කැත විදිහට මාධ්‍ය පාවිච්චි කරාම අර මිනිස්සු ෆයිට් කරන ශිෂ්ට ලස්සන සමාජ සම්බන්ධයෙන් තියෙන අරගලය කෙලවෙල යනවා. ඒ නිසා කවුරු හරි මානව හිමිකම් ගැන කතා කරන කෙනෙක් නීතිඥයෙක් සිවිල් සංවිධානයක් කෙනෙක් මේකට මැදිහත් වෙන්න පුළුවන් නම් මම විශේෂයෙන් මාධ්‍ය සම්බන්ධයෙන් ඇමතිවරයා දල සලහක් පෙරු මේක බලන්න. මම ඕනනම් මේකේ ඉන්බොක්ස් එකේ එවන්නම් මේ link එක. මම දන්නේ නැහැ මේ YouTube එක කරන්නේ කවුද කියලා ඉවර වෙලා. හැබැයි ඒ වාගේ කැතවල කරන් දෙපා කියලා ඒගොල්ලන්ටත් කියනවා. මේක අතිශය අසිෂ්ට ක්‍රියාවලියක්. මේකට ඔය විවිධ දේවල් වලට මැදිහත් වෙන අයට පුළුවන් කමක් තියෙනවා නම් මේ සිද්ධියට මැදිහත් වෙන්න. මම පුළුවන් විදිහට මා දන්නා නීතිඥයන්ටත් සිවිල් ක්‍රියාකාරිකයන්ටත් මේ පණිවිඩය කියනවා. මම ඇත්තටම මේ පණිවිඩය කියන්නේ ගත්ත එක විශාල කම්පාවක් දැනෙන එක දැක්කහම මේ වගේ පැන්ඩමික් එකක් කාලෙක කුමන හෝ හේතුවක් එක්ක කුමන හෝ සමාජ දේශපාලන ආර්ථික හේතුවක් එක්ක මෙහෙම ගැහැණුන් ටිකක් මූණ පෙන්නලා එතන ඉන්න පිරිමින්ගේ මූණ පෙන්නලා ඔවුන්ගේ වෘත්තිය මේකයි කියලා කියලා තීන්දුව දීලා බඩින් ඉන්නවා කියලා කියලා මෙහෙම කරන්නට පුළුවන් නම් මිනිස්යාන්ට මේ රටේ මෙතනින් එහාට ජීවත් වෙන එකේ තේරුමක් තියෙනවද කියලා හිතනවා. ඒ නිසා YouTube කරපයි කයි පොලිසියටයි කියන්නේ රෑ වෙලා කන්නාඩි ඉස්සරහට ගිහලා මූණ බලලා නැවතවතාවක් ඒ ක්‍රියාවලිය සීපත් කරගන්න. Thank you. මාධ්‍ය සහ නීති අංශවල අයගෙන් වගේම පොලිස්පති පොලිස් ඇමති ආදීන්ගෙනුත් මේ වෙනුවෙන් සාධාරණයේ ඉල්ලා සිටිනවා. මේ සිදුවීම වෙනුවෙන් පුරවැසියෙක් විදියට වගකීම් සහගතම මැදිහත් වීම කිරීම වෙනුවෙන් සන්නස් ගලට අපේ ගෞරවය හිමි වෙනවා. එතනදි සන්නා මේ වගේ මීඩියා චැනල් කරන අයට නිවැරදිම වචනය පාවිච්චි කරනවා. YouTube ගණිකාවෝ මේ වගේ පබ්ලිසිටි වෙනුවෙන් නීතිය ගණිකා වෘත්තිය යොදවන පොලිස් නිලධාරීන්ටත් නිවැරදිම වචනය වෙන්නේ ඒක. පොලිස් ගණිකාවෝ ගණිකාවන් යයි කියමින් අත්අඩංගුවට ගත් පිරිස ගැන සාක්ෂි නැති වුණාට සදාචාරයේ වේෂෙන් එතනට ගිය YouTube සහ පොලිස් ගණිකා පිරිසගේ වීඩියෝ සාක්ෂි තියෙනවා. නීතියෙන් යුක්තිය ඉටු කරන හැටි කාන්තා සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත් වෙන හැටි අපි බලාගෙන ඉන්නවා. චින්තා අයාගේ සටහන අන්න එහෙම අවසන් කරනවා. අපේ අදහස නම් මේ සන්නස්කල පත්තු කරපු තැනින් චින්තා අවසන් කරපු තැනින් වැඩේ පටන් ගන්න ඕන.
පොලිස් ගණිකාවන් වගේම මීඩියා ගණිකාවන් හෙළිදරව් කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි ඊනියා ජාති ආගමික සංස්කෘතික සෑම ආකාරයකම මනුෂ්‍යත්වයට නිගා දෙන ගණිකාවන් අනාවරණය කරන්න ඕන. නීතිය යුක්තිය ඉටු කරන තුරු කාන්තා මිනිස් අයිතීන් මේ පීඩකයන් ඔවුන්ගේ භාවිතය හරහා පිළිගන්නා තුරු ඔවුන්ගේ අශිෂ්ටත්වයට එරෙහිව කොන්දේසි විරහිතව මැදිහත් වෙන්න ඕන.